අයිබවන් සුබ දවසක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබ හමු වන මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත පස්කු ප්‍රහාරයට වසරක් සපිරෙයි ජන ජීවිත බිලිටි මැතිවරණයකට යා නොහැකි සජිත් කියයි අඩෝදයම් ලැබී සමාජ ප්‍රතිලාභ දීමනව ලබා දීම දිවෙන පුරා දීප ව්‍යාප්තව ක්‍රියාත්මකයි අවසනවන්ත පාස්කු ප්‍රහාරය සිදු වී අදට වසරක් සපිරෙනවා අදට හරියටම වසරකට පෙර සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් තුල නැවතත් ත්‍රස්ත බීතිය ඇති කරලීවට හෙත් පිට නැති මරාගෙන මැරෙන අන්තවාදීන් පිරිසක් කටයුතු කළා ජේසුස් වහන්සේ උත්තාන වීම සමරනු ලබන පාස්කු ඉරුදින මෙම ප්‍රහාරය එල්ලුණේ කතෝලික දේවස්ථාන ත්‍රිත්වයක් සහ දිවයිනේ ප්‍රධාන පෙළේ හෝටල් ඇතුළු ස්ථාන 8ක් ඉලක්ක කරගනිමින් ශ්‍රේෂ්ඨ රසකුසේ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල කළ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදු වී අදට වසරක් සපිරෙනවා මෙතර මෙම ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මෙවන විට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සමග සබඳතා දැක්වූ පුද්ගලයන් පිළිබඳව වසරක් සපිරෙන මෙම කාලවකවානුව තුළදී අනාවරණය කර ගැනීමට හැකි වූ බව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා මෙලෙස අදහස් පළ කළා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ කරගෙන ලා විමර්ශනවලදී සැකකරුවන් කීප දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඒ වගේම මේ විමර්ශනයේ අනාවරණය වෙලා තියෙනවා යම් යම් සංවිධාන ඇති කරලා මෙම සංවිධාන වලට නායකත්වය දෙමින් කටයුතු කරපු තැනැත්තන් පිළිබඳව. ඒ වගේම මේ අත්අඩංගුවට ගත් අය අතර ඒ තැනැත්තන් ඉන්නවා. මේ බෝම්බ කරුවන් සමහර ආයතන සහ සංවිධාන වල නායකත්වය ගැන කටයුතු කරලා තියෙනවා. මේ සංවිධාන හරහා මෙම අන්තවාදයේ ප්‍රචාරය කිරීම සඳහා කටයුතු කරලා තියෙන බව. ඒත් එක්කම ඒ හරහා උත්සාහ කරලා තියෙනවා මේ රට තුළ පළවෙනි බෝම්බ ප්‍රහාර මාලාවෙන් පස්සේ යම් කිසි දිනකදී නැවත දෙවෙනි බෝම්බ ප්‍රහාර මාලාවක් සිදු කිරීම සඳහා සැලසුම් කරලා තියෙන බව. ඒකට එම සැලසුම් ව්‍යර්ථ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ විමර්ශනවලට හැකි වෙලා තියෙනවා. රටේ වර්තමානයේ පවතින තත්ත්වයේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත වීරතුංග මහතා සහභාගී වූ විශේෂ වැඩසටහනක් ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. වෛරසය සම්බන්ධව ඇතිවලා තියෙන අවශ්‍යතාවයන් ඒ වගේම රට විවෘත කරාමට තියෙන අවශ්‍යතාවේනු දෙකම එකතු කළා යම් පාලනයක් ඇතිව රටේ යම් විවෘත කිරීමක් ඇති කිරීමට තමයි තීරණය ගත්තේ. අපි මේ විවෘත කරත් මේ සීමාවන් තුළ අනවශ්‍ය ගමන් යන්නට මේ විවෘත කරන්නේ. මේ වගකීම ජනතාව හොඳ හැටි තේරුම් ගන්නට ඕන. සමහර අය කියනවා ඇයි මේක තව ටිකක් ප්‍රමාද කරන්න බැරි? තවත් ප්‍රමාද කරොත් අපි ආර්ථිකයේ විශාල ප්‍රශ්නයකට මුහුණ පාන්න වෙනවා කියන එක තමයි ආර්ථික විශේෂඥයන්ගේ අදහස. අපිට තව මාසයක් වහලා තියන්න පුළුවන් නම් මමත් කැමති. නමුත් අපිට තා බැරෑරුම් තීරණයක් ගන්නට සිද්ධ වුණා මේ අවස්ථාවේ. ස්වාධීන මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය වන සම්පූර්ණ නිදහස හා බලය මැතිවරණ කොමිසමට පැවර. මගේ මැතිවරණ කොමිෂන් සභාවෙත් ප්‍රමුඛ යුතුකම හා වගකීම වන්නේ ඡන්දයකින් තම නියෝජිතයන් පත්කර ගැනීම සඳහා වූ ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රීය අයිතියට ගරුකොට නිසි කලට මැතිවරණය පවත්වා ජනතාවගේ පරමාධිපත්‍ය තහවුරු කිරීමයි. සමස්ත
ලෝකයම දනගැස්සුණු කොරෝනා තර්ජනයට ධෛර්යවත්ව මුහුණ දී රට ගොඩනැගීමට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම හරහා ජනතාවට වූ පොරොන්දු ඒ ආකාරයෙන් ඉටු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන සහාය රටට ආදරණය කරන ඔබ සියලු දෙනාගෙන්ම මා අපේක්ෂා කරනවා. මෙරට ජනතාවගේ ජන ජීවිත බිලි නොදී කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමෙන් පසුව මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන්නයි මැතිවරණ කොමිසමට යෝජනා කරන බව සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවායි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් දිනෙන් දිනම කොරෝනා ආසාදිතින් ප්‍රමාණය වැඩි වෙන තත්ත්වයක් තුළ මැතිවරණ කොමිසමෙන් අපි ඉල්ලීමක් කරනවා කරුණා කරලා අපේ රටේ ජනතාව කොරෝනා මාරයට බිලි දෙන්නේ නැතුව මේ මැතිවරණ පැවැත්වීම කල් දමලා විශේෂයෙන්ම කොරෝනා ආසාදනයෙන් වෙළුණු අපේ රටේ ඒ ප්‍රශ්නේ විසඳනකම් මේ මැතිවරණ පැවැත්වීමෙන් වළකින්නේ කියන එක මම යෝජනා කරනවා. මතක තබා ගන්නට ඕන අපිට මැතිවරණ වලටත් වැඩිය වැදගත් වෙන්නේ ජනතාවගේ ජන ජීවිත. මැතිවරණ වල ඡන්දය දමන්නට ජනතාව ජීවත් වෙන්නට ඕන. ජනතාව සුරකින්නට ඕන. ඒ නිසා කරුණා කරලා කොරෝනා මාරයට අපේ රටේ ජනතාව බිලි දීමෙන් වැළකීලා සුදුසු වේලාවක් තුල කොරෝනාව මර්ධනයට පත් වුණයින් පස්සේ මැතිවරණේ පවත්වන්නේ කියලා මම මැතිවරණ කොමිසමට යෝජනා කරනවා. බලපෑම් වලට ලක් නොවි රටේ ජනතාවට ප්‍රමුඛත්වය ලබා දීලා ජනතාව ජීවත් කරවීම ජනතාවගේ සිතුම් පැතුම් ජනතාවගේ අපේක්ෂාවන් වලට මුල්තැන ලබා දීලා මේ මැතිවරණය පිළිබඳව ජනතාවගේ පැත්තෙන් හොඳ තීන්දුවක් ගන්නයි කියලා මැතිවරණ කොමිසමට මම මේ අවස්ථාවේ ඉතාමත්ම කරුණාවෙන් ඉල්ලීමක් කරනවා. මුළු රටම එකට එකතු වෙලා මේ කොරෝනාව පරාජය කරලා ඉන්පසුව අපේ විවිධ මතිමතාන්තර ඔස්සේ මහ මැතිවරණයක් ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියාත්මක කරනවාද කියන එක. මේ තීන්දුව තිබෙන්නේ මැතිවරණ කොමිසම අතේ. මැතිවරණ කොමිසමේ සියලුම සමාජිකයින්ගෙන් ඉල්ලීමක් කරනවා රට දය වෙනුවෙන් පොදු ජනතාව වෙනුවෙන් මේ වැදගත් තීන්දුව ගන්න. මැතිවරණය කලබලයට තියන්නට යන්න එපා. රාජ්‍ය සේවයේ ඉන්න නිලධාරින්ව අනතුරට ලක් කරන්නට යන්න එපා. අපේ රටේ ජනතාව කොරෝනා මාරයා ළඟට ගෙන යන්නට එපා. අපට අවශ්‍ය වන්නේ කොරෝනා මාරයා පරාජය කරලා දිනවමු ශ්‍රී ලංකාවක් ගොඩනගන්න. ඒ දිනවමු ශ්‍රී ලංකාව ගොඩනගන්නට අපි සියලුම බෙහෙද නොතකා ඉදිරියට යන්න ලෑස්ති. මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ සෞඛ්‍ය අංශය ඇතුළු පාර්ශ්ව රැසක් අතර ඊයේ දිනේ පුරා සාකච්ඡා පැවැත්වුණා. දැන් අපේ අපිට හම්බෙච්ච ආශ්‍රිතයන්ගේ ඔහුත් එක්ක ළඟම ඇසුරු කරපු අයගේ තමයි රෝගියාගේ අය තමයි අපි සොයා ගැනීමක් කරන්නේ. ඒතර අපිට සංඛ්‍යාව වැඩි වගේ පේන්නේ අර අපි ගොඩක් සාම්පල් ගන්නවනේ අවට ඔක්කොම ඉන්න නිවෙස් වලින් ඒ සේරගෙන්. එතකොට ඒ අය අතරේ දැන් ඔය අර කොළඹ අර බණ්ඩාරනායක මාවත කියන එක ගොඩක් ජනාකීර්ණ තැනක්නේ. ඔතනේ ජීවත් වෙන පරිසරය අනුව අපි දකිනවා ඒ අයගෙන් අවට නිවෙස් වල ළඟම අයට ගියපු ස්වභාවයක්. මේක ඒක තමයි අපි මේ දාසල අධ්‍යයනය කරන්නේ. ඒ වොන්ට අපේ සහයෝගය ලබා දෙනවා ඔවුන්ගේ තීරණ අනුව. එතකොට මැතිවරණයකට යන්න සූදානම්ක් තියෙන එකට යයිද එතකොට? නෑ ඒක මැතිවරණ කොමිෂන් සභාව තමයි ඒක තීරණය කරන්නේ. අප අත් වශයෙන්ම ඔවුන්ට සහායක් දැක්වීම තමයි අප විසින් කරනු ලබන්නේ. අපිට තීරණය කරන්න බෑ මැතිවරණය පිළිබඳව. මේ දවස්වල රෝගීන්ගේ වැඩිවීමක් තියෙනවනේ. පවතින තත්ත්වය හමුවේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවලදී මෙලෙස අදහස් පළවන. විශේෂයෙන් අපි ඉල්ලීමක් කරනවා මේ ආණ්ඩුවෙන් මොනයම් හෝ හේතුවක් නිසාවත් සැලසුම් කරමින් ඉන්න ආකාරයට මහ මැතිවරණය පවත්වන්න එපා කියන. අපි දන්නවා රටක පාර්ලිමේන්තුව නැතුව පහසු නෑ රට කරවන එක. එහි විශාල බලපෑම් ඇති වෙන්න පුළුවන් අනාගතේ. නමුත් මැතිවරණයක් පැවැත්වීම සඳහා සුදුසු අවස්ථාව නෙවෙයි මේ. ආණ්ඩුවේ ඇතමෙකුට ඕන වුණාට මහමැතිවරණය පවත්වන්න ජනතාව සූදානම් නැහැ. ඒකට පෙළ ගැහෙන. ඒ නිසා මිනිස්සුන්ගේ තියෙන මේ හෘද ස්පන්දනය
මොකද්ද කියලා තේරුම් අරගෙන මේ මතිවරණය කල් දා ගැනීමයි ඇත්ත වශයෙන්ම කළ යුත්තේ. GMO එක පැහැදිලිව කිව්වා මේ රෝගීන් ආශ්‍රය කරපු විශාල පිරිසක් ඉන්නවා රට තුල. ඒක නිසා PCR පරීක්ෂණේ හෝ අනිකුත් පරීක්ෂණ කටයුතු ඉක්මන් කරන්න, ඒ වගේම මේ පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කරන්න. PCR පරීක්ෂණ වැඩි කරන්න කියලා පැහැදිලිව GMO එක කියද්දිනු තාමත් ඒක ඉබිගමනේ යන්නේ. මොකද රජයට අවශ්‍ය වෙලා නැහැ සියලු මේ රෝගේ ආසාදිතයන් පැහැදිලිව සොයා ගැනීමට අවශ්‍යතාවයක් නැහැ කියන එක අපිට වැඩි හොඳට වෛද්‍යවරුන්ගේ සංගමය දැන් පෙන්නලා දීලා තියෙනවා. දැන් රටේ කොරෝනා වෛරසය නැහැ. අපි දැන් සාර්ථකයි ලෝකේ 3 වෙනි තැන, 4 වෙනි තැන, 5 වෙනි තැන, 9 වෙනි තැන කියලා එක එක තනතුරු දාගෙන දැන් මේ මැතිවරණයට යන ගමනක් තමයි සූදානම්. මැතිවරණ තියන්න ඕනේ. ඒ ගැන කිසි ගැටලුවක් නැහැ. හැබැයි අපි ඉස්සල්ලාම මේ රටේ මිනිසුන්ගේ ජීවිත ගැන බලන්න ඕනේ. ඇඟලුම් ශාස්ත්‍රයේ අපේ අපිට විශාල ආදායමක් කරන ශාස්ත්‍ර දෙකක් තමයි ඇඟලුම් සහ මත්ස්‍යයන් යුරෝපයට අපනයනය කිරීම. දැන් සමරයකට හදපු ඇඟලුම් ටික ෆැක්ටරි වල තියෙනවා. මේක යවා ගන්න බෑ. ඕඩර් ටික කැන්සල් වෙලා තියෙනවා. එතකොට ඒකට සහනයක් දෙන්න ඕනේ මිනිසුන්ට. දීලා දැන් ඔක්තෝබර් මාසේ එනවා සීත ඍතුව. සීත ඍතුවට අවශ්‍ය ඇඳුම් සප්ලයි කරන්න අපේ රටට අපනයනය හරහා ඩොලර් ගේන්න ආර්ථික ශක්තිමත් කරන්න ඒ අයට අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. ඉතින් රජය කල්පනා කර යුතු වන්නේ මෙන්න මේ විදියට කොරෝනා පාලනය කිරීම, ඒ වගේම බඩගින්න ව්‍යාප්ත වීම වැළැක්වීම සහ ආර්ථික යළි යථාතත්වයට ගෙන ඒම විනා බිලි පූජාවන් තියලා කොරෝනා තවදුරටත් ව්‍යාප්ත කරලා ආණ්ඩුවේ ඌමනාවන්ට මැතිවරණ තිබීම නෙමෙයි කියන එක අපි මතක් කරන්න කැමතියි. අඩු ආදායම් ලැබී සමාජ ප්‍රතිලාභ දීමනාව ලබා දීම දිවයින පුරා දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන බව කාන්තා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය පවසනවා. COVID-19 වෛරස තත්ත්වයේ හමුවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සමාජ ප්‍රතිලාභ දීමනාව ලෙස රුපියල් 5000ක මුදල ග්‍රාමීය කමිටු නිලධාරින් විසින් සෞඛ්‍යංශ විසින් ලබා දෙන උපදෙස් හා නිර්දේශ අනුගමනය කරමින් සමාජ ප්‍රතිලාභියාගේ නිවසටම ගොස් ප්‍රදානය කිරීම දීප ව්‍යාප්තව ආරම්භ වුණා. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපීම, මෙහෙයවීම, සම්බන්ධීකරණය හා පසු විපරම පිණිස ජනාධිපති කාර්යසාධන බලකයේ නියමයන්ට අනුකූලව නිර්දේශ කර ඇති ශේෂ්ත්‍රයන් වන පෙරපාසල් ගුරුවරුන්, පෞද්ගලික පස් රථ රියදුරන් කොන්දොස්තරවරුන්, රජයේ සේවයේ නොයෙදෙන ආයුර්වේද වෛද්‍ය සභා විලියාපදිංචි වෛද්‍යවරුන්, හස්ත කර්මාන්තකරුවන්, අත්‍යන්ත ප්‍රේක්ෂක කර්මාන්තකරුවන්, උසාවි මගින් නඩත්තු දීමනා ලබන කාන්තාවන්, ආදායම් අහිමි කුඩා තේවතු හිමියන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් යන රැකියා කාණ්ඩවලට අයත් පුද්ගලයන් සඳහා එම රුපියල් 5000ක සමාජ ප්‍රතිලාභ දීමනාව ලබා ජනාධිපතිතුමාට ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී. ඉතින් අපිට මේ ජීවත් වෙන්න සාමාන්‍යයෙන් ඉතින් මේ හීරෝල රටේ තමයි මම දුවන්නේ. ඉතින් ළමයිනුත් ඉන්නවා ගෙදර. කොහොම හරි ඉතින් මේ ජීවත් වෙනවා. ඉතින් මේ පන්දා ලැබිච්ච එක නම් ලොකු උදව්වක් මේ වෙලාවේ ඇටියට. ඉතින් කොයිලාවක තිදෙනා මේ කොරෝනා කියන වසංගතයක් ලංකාවට බලපායි කියලා මම පාවාන් කර්මාදේ තමයි ඉදලා හිටියේ. නමුත් දැන් කිසි ව්‍යාපාරේ සරිම කඩාවැටලා තියෙන්නේ. අපිට ආදායම් මාර්ගයක් නැති වුණා. මේ අතිකර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගෙනින වැඩ පිළිවෙල තාමත් ගරු කරන මේ වැඩසටහනේදී සීලුම ජනතාවට ආදායමක් නැති සීලුම ජනතාවට මේ රුපියල් 5000 දීවනා ඉතාමත්ම වටිනවා මේ අවස්ථාවේදී. ඉතින් මේකට කවුරුත් සහයෝගය දක්වන ඕන. අනිත් ආදායමක් නැති වඩු කාර්මික පෙදරේරු සීලුම කර්මාන්තකරුවන්ට ඉතා හොඳ ආධාරයක් බවට මේ පත් වෙනවා. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ මධ්‍යහන 12 ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.